ආු බෝවන් අදත්ව බේගතුවෙලා ඉන්න ලක්නාරා එඩියකේෂන් සම්ගෙන් ඉතින් අද අපි කරන්න යන්නේ බුද්ධහගමේ දහවැනිශ්‍රේණයේ තුන්වැනි පාඩමඋන තෙරුවන් ගුණ හැඳින ගනිමු කියන පාඩමේ දේවනි කොටස එහ අපි ඉදිරියටම කරගෙන යමෝ. ඉතිං මේ තියන්නේ අද්ද කොටසිට අදාල ප්‍රශ්න. ඕලට තියන්නේෙ කොළේකොයි පෑනකොයි අරගෙන මංම පාඩම හොඳින් කියලදුනට පස්සේ මෙ ප්‍රශ්නවලට තානියම උත්තර ලියනෙක. ඉට පස්වාලට පුළුවන්වාලගේ උත්තර හරිද කියලා මොම වීඩියෝයේ අන්දිමට දාලාතින උත්ත්‍රත්තක සසඳල බලන්න. ඉතින් අද කොටසිට අදාළ පළවෙනි ප්‍රශ්නය තමයි තෙරුවන් ගුණගණන කියද. දෙවැනි ප්‍රශ්නය තමයි සංගරත්න්නේ ගුණගණෙන කොපමනෙද. තුන්වැනි ප්‍ර්නය තමයි සංගරත්නය ගුණ මොනවාද හතරවැනි ප්‍රශ්නය තමයි සුප්පටි පන්න යන සංගරත්නයේ ගොුණයේ අර්ථය කුමක්ද පස්වැනි ප්‍රශ්නය තමයි දහම් ගොුණ වර්ධනය කරගත් හැකි ආකාර මොනවාද හයවැනි ප්‍රශ්නය තමයි ගිහියාගේ නිත්‍ය ශීලය කුමක්ද. ඒන අපි පාඩම ඉදි්‍රියයටම කරගෙනයාමෝ. අපි ඉස්සල බීඩියෝ එකෙන් බුදුගුණ දහම්ගුණ ඒවාගේ ඒවායේ ආර්ථය පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් අද අපි ඉස්සල්ලම ඉගෙනගන්නයන්නේ අපි ඒ ඉගනගත දහම් ගුණ වර්ධනය කරගනෙ කොහොමද කියලා. අපිට පුළුවන් දහම් ගුණ වර්ධනය කරගණන වැඩිහිටි අනුශාසන පිළිපැදීමෙන් හොඳින් පාඩම් කර විභාගට නිවැරදිව පිළිතුරලවීමෙන් නිවැරදිසිරිත් පිළිපැදීමෙන් සාරධරම අනුව හැඩගැසීමෙන් නිතිපතා දාම් පාසල්ලයාමෙන්. ඉතින් ආමිසේට වඩා ප්‍රතිපත්තිය උතුම් කියලා බුදුරජණන් වහන්සේ පෙන්වලදීල තියෙනවා. අපි දන්නවා සඳුන් ගස්ස කපපන්න කපන්න සුවඳයි. එතිනයා කාරයෙන් නිවැරදිදේ පිළිගැනීමෙන් තමාටම හොඳ ප්‍රතිඵල මෙලොවදීම ලබාගන්න පුළුවන්. මීට වසර දෙදස් හයසේක්‍ර විතර ඉස්සල්ලා පුුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර පුද්ධර්මය, අදද වෙනවිට නූතන විද්‍යාඥඥයන් පවා අභිබවා ගොස්තිබෙනවා. බුදුරජණන් වහන්සේ විසිෙන්, තමන්ගේ ගුරු තනතුරෙහි තබාගත්තෙ ධර්මරත්නය සංසාරගතු දුකින් එත්‍රවීම උදෙසා බුදුරජණන් වහන්සේ විසින් පෙන්වාදනු ලැබූ ශ්‍රේෂ්ඨ ප්‍රධිපති මාර්ගයෙහි ගමන් කරන, ආර්ය ශ්‍රාවක පහන්සේලා අපි මහා සංගරත්නය කෙළ හඳුන්නනවා. අපි දන්නවා සංගරත්න්නේ ගොනගණන නවයායි කියලා. ඉතින් සංගරත්නේ ගුණ තමයි, සුපටිපන්න උචපටිපන්න ඥායපටිපන්න සාමීෂිපටිපන්න ආහුනේය පාහුුණේය දක්කිනේය අංජලිකරණේය හා අනුත්තරාම් පුුණඥාකෙත්තාන් ලෝක සාතිී. දැන් අපි සංගරත්නේ ගොුණ හා ඒවායේ අර්ථය වෙනවෙනම විමසල බලමු. පලවිනි ගුණනේ තමයි සුපපටි පන්න මේ ගුණේ අර්ථය තමයි මහසංගරුවන මනාපිළිවෙත් ඇතිබැවින් සුප්පටි පන්නනම් වන සේක. දෙවැනි ගුණේ තමයි උජු පටිපන්න මේ ගුණේ අර්ථය තමයි අදිශීල අධචිත්ත අධි ප්‍රඥාවෙන් යුක්තව රිජු ප්‍රතිපත්්‍යයෙහි යදන බැවින් සංගරත්නය උ්ජු පටිපන්න නම් බන සේක. තුන්වෙනි ගුණේ තමයි ඥාය පටිපන්න මෙගුණේ අර්ථය තමයි සංගරත්නය නිවන් සාදාදන පිළිවෙදදරන බැවින් ඥාය පටිපන්න ගුණයෙන් යුක්තවන සේක. හතරවෙනි ගුණේ තමයි සාමීචි පටිපන්න. මේ ගුණේ අර්ථය තමයි ගරුබහොමන් ලැබීමට සුදුසු ආරය ප්‍රතිපදාවක් පුරණ බැවින් මහස්සංගරුවන සාමීච්චි පටිපන්න ගුණයෙන් යුක්ත වන සේක. ඊළඟ ගුණය තමයි ආහුනේය. මෙ ගුණේ අර්ථය තමයි සැදහැවතුන් දුරබැහැර සිට බෙහස මහන්සිබී ශ්‍රද්ධාවෙන් රැගෙනෙන් සව්පසේ පිළිගැන්වීමට සුදුසුුවන බැවින් භික්‍ෂූන් වහන්සේලා ආහුනේය ගුණයෙන් යුක්තවන සේකා. ඊළඟ ගුණේ තමයි පාහුනේය මේ ගුණේ අර්ථය තමයි ආගන්තුක සංග්‍රහයක් වෝද පිළිගැන්වීමට සුදුසු වන නිසා සංගරත්නය පාහුණේය ගුණියෙන් යුක්ත වන සේක. ඊළඟ ගුණේ තමයි දක්කිනේය මේ ගුණේ අර්ථය තමයි මෙලොව පරලව සැපත පිණස පිළිගන්වනු ලබන සියලු දාන පිළිගැනීමට සුදුසු වන බැවින් දක්කිනේය නම්වන සේක. ඊළඟ ගුණේ තමයි අංජලි කරණීය. මේ ගුණේ අර්ථය තමයි, ලෝකයා විසින් දහෝොත් මුදුන්දී සිදුකරනු ලබන වන්දනාමාන වලට සුදුසුුවන බැවින් සගරුවන අංචලි කරණීය ගුණියෙන් යොක්තවන සේකා. ඊළඟ ගුණිය තමයි අනුත්තරං පුඥක්කෙත්තන් ලෝකස් සාති මේ ගුණයාර්ථය තමයි සාරවත් කුමරකින් ලැබෙන අස්වැන්න මෙෙන් සැදහැබබතුන්ට පින්නැමති අස්වැන්නනිලා ගැනීමට භික්‍ෂුන් වහන්සේලා උතුම් වෝ කුඹරක් බැවින් මහස් සංගරත්නය අනුත්තර පුඥක්කෙත්තන් ලෝකත් සාතිීනම් ගුණයෙන් යුක්තවන සේකලා. මහා සංගරත්නයේ විසිෙන්, රකින ප්‍රතිපත්ති සියලු දෙව මිනිසුන් රකිණන ප්‍රතිපත්ති වරට වඩා උසස් වෙනවා. ඒ වගේම තමයි මහාසංගරුවන සාමනේර කාලයේදී සාමනේයට සීලයත්, උපසම්පදා කාලයේදී උපසම්පදා වූ පසු උපසම්පදා සීලයත් දෛනිකව අනුගමන කරනු බිනේශික්ෂාවන් ආදී පිළිවෙදරසාක් පොරනු ලබනවා. ඒ අයිරින්ම පාසෑසිසුන් වන ඔබටත රැකහැකි ප්‍රතිපති රාශික් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගිහියාට අයත් නීත්‍ය ශීලය වන පාංචශීරය ආරක්ෂා කිරීමෙන් නිවසේ සත්තුට සමගිය, වි ආරක්ෂාව දේප ආරක්ෂාව පවල් ජීවිතයේ විශිෂ්ටත්වය විශ්වාශය මනසහි බුද්ධිය හා සෞඛ්‍ය ආරක්ෂාව ඇති වෙනවා. ඊට අමතරව ආජීවශ්ටමකශීලය ගෘහස්ත දසර්ශීලය ආදී ගියකට රැකිය හැකි ප්‍රතිපත්ති රාශීියක් තිබෙනවා ආසල් දරුවන් වූ ඔබ කුමර කුමරී බඹසර රැකීමද ඉතා හොඳ ප්‍රතිපත්තියක් ඒ වගේම තමයි දෙමෝපියන්ට ගුරුවරුන්ට වගේම වැඩිහිටියන්ට කීකරුවීමත් වැදගත් පිළිවෙතක්. තෙරුවන් හා ඒ සූවිස් ගුණ ඒකයනෙ ගුණ විසි හත්තර ආදර්ශයට ගෙන ක්‍රියා කිරීමෙන් බෝසත් දරුවන් බවට ඔබට පත්වන්න පුළුවන්. වබෝධිය යුතුව දෛනකව තෙරුවන් වන්ධනිය යෙතීමෙන් ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. ජීවිතය සාර්ථක වෙනවා. තෙරුවන් ගුණ සඳහන් පාට සජායනා කිරීම යාඥාවක් නෙමේ. එ ශ්‍රද්ධාවෙන් කළ යුත්තක්. එන් සරනක් ලැවෙන්නේ එම පාටමගෙන් පෙන්වාදන ආර්ථතේරුම්ගෙන අනුගමනය කිරීමෙන්. ආරිස් සතති අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම දුකින් එත්‍රවීමට මන් පෙත් විවරවන්නේ තෙරුවන් සරණ යෑමෙන් පමණේ. නි ප්‍ර්නය තෙරුවන් ගුණගණන කීයද පිළිතුර විස්සි හත්තර කී. දෙවැනි ප්‍රශ්නය, සංගරත්නය ගුණගණන කොපමනද පිළිතුර නමය කී. තුන්වැනි ප්‍රශ්නය සංගරත්නය ගුණනම් මොනවාද. පිළිතුර තමයි සුප්පටිපන්නෝ උජුපටිපන්නෝ, ඥාය පටිපන්නෝ, සාමීචි පටිපන්නෝ, ආහුනේයෝ පාහුනේයෝ දක්කිනේයෝ, අංජලිකරණීයෝ අනොත්තරන් පුණ්යක්ක්හෙත්තන් ලෝක සාතිී. හතරවෙනි ප්‍රශ්නය සුපටිපන්න යන සංගරත්නී ගොනයේ අර්ථය කුමක්ද. පිළිතුර තමයි මහසංගරුවන මනාපිළිබෙත් ඇති බැවින් සුප්පටිපන්න නම් වන සේක. වැනි ප්‍රශ්නය දහම්ගුණු වර්ධනය කරගත හැකි ආකාර මොනවාද. පිළිතුර තමයි, වැඩිහිටි අනුශාසනා පිළිපැදීමෙන්, හොඳින් පාඩාම් කර විභාගට නිවැරදිව පිළිතුරලවීමෙන් නිවැරති සිරිත් පිළිපැදීමෙන් සාරධරම අනුව හැඩ ගැසීමෙන්. ඒවාගේම තමයි නිතිපදා දහම් සවාසල්ලයමෙන් ගිහියාගේ නිත්‍ය ශීලය කුමක්ද. පිළිතුර තමයි පංච ශීලය.